ආයුබෝවන් 2021 මැයි මාසයත් උදා වෙන්නයි යන්නේ. පසුගිය මාස කිහිපය තුළ මුළු ලෝකයේම බොහෝ රටවල් කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් වුණා. මෙම වසංගතෙන් ශ්‍රී ලාංකික ඔබට මෙන්ම ලෝකවාසී ශ්‍රී ලාංකික ජනතාවට මැයි මාසයේ මැද භාගයේ වන විට සුබදායක තත්ත්වයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් අපි මැයි මාසයේ ලග්න 12ටම අදාළ සම්පූර්ණ පලාපල විස්තරය ගැන සලකා බලමු. මේෂ ලග්නය. මේෂ ලග්න හිමියන් ගොඩාක් උත්සාහවන්තයි. ඔවුන් කවදාවත් ජීවිතයේ පරාජය බාර ගන්න කැමති අය නෙමෙයි. ඒ නිසා ඔවුන් කරන සියලුම කාර්යයන් ගොඩක් උනන්දුවෙන් සහ උත්සාහයෙන් කරනවා. ඔවුන් මේ ජයග්‍රහණත් කරනවා. ආර්ථිකයට සුබයි. ධනලාභ හිමි වෙයි. ඔබ මහන්සි වෙන තරමටම හොඳ ප්‍රතිඵල හිමි වෙයි. රැකියාවේ නව දියුණුවක් සහ ප්‍රගතියක් ලැබෙයි. රැකියා කරන ස්ථානයේ අය ඔබ කරන දෙයට බාධා ඇති කරන්නට ඉඩ තිබෙන නිසා ගොඩාක් කල්පනාවෙන් රැකියාවේ වැඩකට ඉතු කරගෙන ඉන්න. කිසිම කෙනෙක් කියන දේවල් විශ්වාස කරන්න යන්න එපා. ඔබ ඔබට හිතන දේ විතරක් කරන්න යන්න. අලුතෙන් රැකියාවක් හොයන අයට ගොඩාක් හොඳ රැකියාවක් හිමි වෙයි. විදේශගත වෙලා රැකියා කරන අයටත් ප්‍රශ්න තිබුණා නම් ඒ ප්‍රශ්න වලට සහනයක් ලැබේ. රජයේ රැකියාවක් බලාපොරොත්තුෙන් හිටිය අයට එම බලාපොරොත්තු ඉටුවේ. ඔබ ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබට හොඳයි. දුර ගමන් කෙටි ගමන් යන්නට ලැබේ. එතනනුත් ඔබට ලාභ හිමි වෙයි. ඔබ විදේශගත වීමට බලාපොරොත්තුෙන් හිටිය කෙනෙක් නම් ඒට බාධා ඇති වී තිබුණා නම් එම බාධා දුර වෙලා යයි. ධර්මයට නැඹුරු වෙයි. සමාජයේ ආදරය ගෞරවය හිමි වේ. ඉගෙන ගන්න ගොඩාක් හොඳයි. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්න ලැබේ. ඉගෙනීමේ හැම කාර්යයක්ම සාර්ථක වේ. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න අමතක කරන්න එපා. සීතල ආහාර පාන ගැනද සැලකිලිමත් වෙන්න. නැත්නම් සෙම් ආශ්‍රිත රෝග ඇති වෙන්න පුළුවන්. අපියන් සමග මතභේද නිසා පොඩි පොඩි ප්‍රශ්න ඇති වේ. නමුත් මාසයේ මැද සෑම ප්‍රශ්නයක්ම දුර වෙලා යයි. පවුලේ අයත් සමග විනෝද චාරිකා යන්නට ලැබේ. සහෝදර සහෝදරියන් සමග ගොඩක් සතුටින් විනෝදෙන් කාලය ගත කරන්නත් ලැබේ. ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔබ ආදරය ප්‍රකාශ කරන්න ගොඩක් හොඳයි. අනිකඩ අයට ගොඩක් හොඳ ආදරණීය කෙනෙක්ව හමු වෙයි. ආදරවන්තයෙට මේ මාසේ ගොඩක් සුබයි. නිතරම මුණගැහෙන්න ලැබේ. තෑගි හිමි වෙයි. ගොඩක් ආදරෙන් කාලය ගත කරන්නට ලැබේ. මාසයේ අග වෙද්දී මතභේද නිසා ටිකක් විතර ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. නමුත් විවෘතව කතා බහ කරලා එකිනෙකාව තේරුම් අරගෙන ඒ ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. එතකොට ඒ ප්‍රශ්න නැති වෙලා ඔබ දෙදෙනා වෙනදා වගේම ආදරෙන් ඉඳී. විවාහක අයට මේ ගොඩක් සුබයි. පොඩි පොඩි ප්‍රශ්න තිබුණා නම් ගෘහමාරුවෙන් පසුව එම සියලුම ප්‍රශ්න දුර වෙලා යයි. ඔබ දෙදෙනා විනෝද චාරිකායයි. ඔබ කරන සියලුම කාර්යයන් වලට ඔබගේ ජීවන සහකරු සහකාරියගෙන් උපරිම සහයෝගය ලැබේ. එයින් ඔබ දෙදෙනාගේ ආදරය සහ බැඳීම ගොඩක් ශක්තිමත් වේ. සමස්තයක් වශයෙන් බැලුවොත් මේෂ ලග්න හිමියන්ට ගොඩාක් සුබයි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්න හිමියන් ගොඩාක් ආදරණීයයි සහ ඔවුන් කාට හරි ආදරය කරන්න ගත්තහම ඔවුන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න දෙවරක්වත් හිතන්නේ නැහැ. එහෙනම් අපි බලමු වෘෂභ ලග්න හිමියන්ට දුකමාරුත් සමග ඔබේ ලග්නයට කෙසේ බලපාවිද කියලා. ආර්ථිකයට සුබයි. ධනලාභ හිමි වෙයි. භාග්‍ය ඔබට සහය දෙයි. දියුණුව වෙනුවෙන් කරන සියලුම කාර්යයන් සාර්ථක වේ. රැකියා කරන අයටත් ගොඩක් සුබයි. ඔබගේ සිතුම් පැතුම් ඉටුවෙන මාසයක්. රැකියාවෙන් මාරුවක් බලාපොරොත්තුෙන් හිටිය අයටත් එම බලාපොරොත්තු ඉටුවේ. ඔබ කරන රැකියාවෙන් නවු දියුණුවක් ප්‍රගතියක් ලැබේ. රැකියාවක් බලාපොරොත්තුෙන් හිටි අයටත් ගොඩක් හොඳ රැකියාවක් හිමි වෙයි. මාසේ මැද ටිකක් පරිස්සම් වෙන්න. මොකද ඔබ රැකියා කරන ස්ථානයේ අය ඔබට අනවශ්‍ය ප්‍රශ්න ඇති කරන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ගොඩක් පරිස්සමින් අන් අය කියන දේවල් විශ්වාස කරන්නේ නැතුව ඔබට හිතන දේ විතරක් කරගෙන පරිස්සමින් රැකියාවේ වැඩ කටයුතු කරගෙන හමාරුවෙන් පස්සේ ඔබේ රැකියා ස්ථානයේ සියලුම ප්‍රශ්න දුර වෙලා යයි. ඔබ රජයේ රැකියාවක් කරන කෙනෙක් නම් මාසේ ගොඩක් සුබයි. විදේශගත වෙලා රැකියාවක් කරන අයටත් මේ මාසයේ ඔවුන්ගේ සියලුම බලාපොරොත්තු ඉටුවේ. සුළු තුවාල ඇති වෙන්න පුළුවන් නිසා සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ආහාර පාන ගැනීමේදී සැලකිලිමත් වෙන්න. දියවැඩියාව වැනි රෝග තියන අය ඉන්නවා නම් ආහාර පාන ගැන ගොඩාක් හොඳින් සැලකිලිමත් වෙන්න.
සතුරන්ගේ ප්‍රශ්න ඇති වෙන්නට තිබෙනවා. නමුත් ඔබ සතුරන් පරාජය කරයි. ව්‍යාපාරය කරන අය සාමාන්‍ය විදිහටම ඉඳී. නමුත් ඔබ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට හිතන් ඉන්න කෙනෙක් නම් මේ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමෙන් වැළකී සිටින්න. පාඩු අලාභහන සිදු වෙන්න පුළුවන්. වියදම් ටිකක් අධික වෙයි. ඒ නිසා පරිස්සමින් මුදල් පරිහරණය කරන්න ඉගෙන ගන්න. අධ්‍යාපනයේ යෙදෙන අයටත් ගොඩක් හොඳයි. ඔබගේ සියලු ඉගෙනීම් කටයුතු සාර්ථක වෙයි. පවුලේ අය සමග ගොඩක් ආදරෙන් සමගින් සතුටින් කාලය ගත කරන්නට ලැබෙයි. විනෝද චාරිකා යෙදෙයි. ධර්මයට නැඹුරු වෙයි. සහෝදර සහෝදරියන්ගෙන් ඔබ කරන සියලුම කාර්යන්වලට සහය ලැබෙයි. ඔබ තනිකඩයෙක් නම් ඔබට ගොඩාක් ආදරය කරන අවංක කෙනෙක් ජීවිතයට එයි. ආදරවන්තයින්ටද මේ මාසය ගොඩක් හොඳයි. නිතර මුණගැහෙන්නට ලැබේ. ඒ නිසා ඔබ දෙදෙනා තව තවත් එකිනෙකාව හොඳින් තේරුම් ගනී. පොඩි පොඩි ප්‍රශ්න තිබුණා නම් ඒ ප්‍රශ්න හැම එකක්ම දුර වෙලා ඔබ දෙදෙනා වෙනද වගේම ගොඩක් ආදරෙන් කාලය ගත කරයි. විවාහක අය අතර නම් ටිකක් ප්‍රශ්න ඇති වෙයි. නමුත් ග්‍රහමාරුවෙන් පසුව ඒ සියලුම ප්‍රශ්න දුර වෙලා ඔබ දෙදෙනා වෙනද වගේම සමගියෙන් කාලය ගත කරයි. සමස්තයක් වශයෙන් බැලුවොත් වෘෂභ ලග්න හිමියන්ට මේ මාසය ගොඩක් සුබයි. මිතුන ලග්නය. මිතුන ලග්න හිමියන් ගොඩක් බුද්ධිමත්. ඔවුන් ඕනෑම කෙනෙක් සමග කතා බහ කරලම හිත් දිනා ගැනීමට දක්ෂයි. එහෙනම් අපි බලමු මිතුන ලග්න හිමියන් පාසේ සිටින ග්‍රහමාරුත් සමගම ඔබගේ ලග්නයට කෙසේ බලපාවිද කියලා. ආර්ථිකයට ගොඩක් හොඳයි. ඔබ මුදල් හම්බ කරන්න මහන්සි වෙන තරමටම ඔබට ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබේ. දුර ගමන් සහ කෙටි ගමන් යන්නට ලැබේ. ඒනුත් ඔබට ධනලාභ හිමි වෙයි. මාසයේ මුල ටිකක් වියදම් අධික වෙයි. ග්‍රහමාරුවෙන් පස්සේ ඔබට තිබුණටත් වඩා ආර්ථිකය හොඳ වෙයි. ආරෙන් පස්සේ ඔබ දියුණුවෙන් කරන සියලුම කාර්යයන් සාර්ථක වෙයි. ඔළුව බඩ ආශ්‍රිතව රෝග ඇති වෙන්නට පුළුවන් නිසා සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. රැකියා කරන අයටත් අභියෝග ඇති වෙයි. නමුත් ඔබේ සියලුම අභියෝගයන් සාර්ථකව ජය ගනී. උසස් වීම් ලැබේ. රැකියාවේ දියුණුව ප්‍රක්‍රියාවක් හිමි වෙයි. රජයේ රැකියා කරන අයටත් මේ මාසය ගොඩාක් සුබයි. ඔබ විදේශගත වී රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට තිබෙන රැකියාවටත් වඩා හොඳ රැකියාවක් හිමි වෙයි. ඔබට බාධා ඇති කරන සතුරන් පරාජය කරගෙන ඔබ රැකියාවෙන් ගොඩක් ඉදිරියට යයි. ව්‍යාපාර කරන අයටත් මේ මාසය ගොඩාක් සුබයි. ව්‍යාපාරේ නව වෙනසක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න අයටත් මේ මාසයේ ඒ වෙනස්කම් සිදු කරන්නට ගොඩක් හොඳයි. රියපදවන විට ගොඩක් පරිස්සමෙන් රියපදවන්නත් අමතක කරන්න එපා. ඉගෙන ගන්න අයට මේ මාසයේ මුල ටිකක් මානසික පීඩා ඇති වෙයි. නමුත් මාසයේ අග ඉඳන් ඉගෙන ගන්න සියලුම කාර්යයන් සාර්ථක වෙයි. පවුලේ අය සමග ගොඩක් සතුටින් සමගියෙන් කාලය ගත කරන්නට ලැබේ. අන් අය නිසා ටිකක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා පිටස්තර අය විශ්වාස කරන්න යන්න එපා. නැත්නම් ඔබගේ කිතර ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. සහෝදර සහෝදරියන්ගෙන් සහය ලැබේ. මිතුරන් සමග විනෝද චාරිකා යන්නත් අවස්ථාව හිමි වෙයි. දෙයක් කියන්න කලින් දෙවරක්වත් හිතන්න. නැත්නම් ඔබ කියන දෙයක් නිසා වාද විවාද උනත් ඇති වෙන්නට ඉඩ තිබෙනවා. තනිකඩයන්ට ගොඩාක් හොඳ ලස්සන හිත හොඳ කෙනෙක්ව මුණගැහේ. ආදරවන්තයින් අතර කාර්යබහුලත්වය නිසා ප්‍රශ්න ඇති වෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා ඔබ කෙතරම් කාර්යබහුල උනත් තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් සුළු වේලාවක් හරි වෙන් කරන්න අමතක කරන්න එපා. ඔබ ආදරය කරන කෙනාව තේරුම් ගන්න උත්සාහ කරන්න. ඔබ ඔහුට හෝ ඇයට එතකොට ඒ ප්‍රශ්න දුර වෙලා යයි. ඉන්පසු ඔබ දෙදෙනා වෙනදා වගේම ආදරයෙන් ඉඳී. ඔබ ආදරය කරන කෙනාව දෙමාපියන්ට මුණගස්සවන්න ඒ අග ඉතාමත් සුබයි. විවාහක අය අතර මතභේද ඇතිවීම නිසා ප්‍රශ්න ඇතිවෙන්නට පුළුවන්. නමුත් ඔබ දෙදෙනා විවෘතව කතාබහ කරලා එකිනෙකාව තේරුම් අරගෙන ඒ ප්‍රශ්න විසඳගන්න උත්සාහ කෙරුවොත් ඒ ප්‍රශ්න නැති වෙලා ඔබ දෙදෙනා අතර සමගියෙන් සමස්තයක් වශයෙන් බැලුවොත් මිතුන ලග්න හිමියන්ට මේ මාසය ගොඩක් සුබයි. කටක ලග්නය. කටක ලග්න හිමියන් ගොඩාක් සංවේදී. ඔවුන් තමන්ගේ බුද්ධියට වඩා හදවත කියන දේ තමයි කරන්නේ. එහෙනම් අපි බලමු කටක ලග්න හිමියන්ට 2000 සිදුවෙන ග්‍රහමාරුත් සමග ඔබගේ ලග්නයට කෙසේ බලපාවීද කියා. වියදම් අධික වන නිසා ටිකක් ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවේ. දෙයක් මිලදී ගන්න කලින් දෙවරක් හිතන්න. ඒ දේ දැන්ම මිලදී ගන්න අවශ්‍යමද කියලා. නැතිනම් මේ පසුව මිලදී ගන්න.
ගොඩක් පරිස්සමෙන් මුදල් පරිහරණය කෙරුවොත් ඔබට ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න සිදුවෙන එකක් නැහැ. සියලුම ප්‍රශ්න දුරු වෙලා ආර්ථිකය ශක්තිමත් වෙයි. ධනලාභ හිමි වෙයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. දියවැඩියාව කොලෙස්ටරෝල් වැනි ලෙඩ රෝග තිබෙන අය ආහාර පාන ගනිද්දී ගොඩක් පරිස්සම් වෙන්න. විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට එම සියලු බලාපොරොත්තු ඉටු වෙයි. රැකියා කරන අයට උත්සාහ කරනවාටත් වඩා හොඳ ප්‍රතිඵල හිමි වෙයි. අනවශ්‍ය වාද විවාද වලට පැටලෙන්නට ඉඩ තියෙනවා. ඒ නිසා රැකියා කරන ස්ථානයේ අය සමග ගොඩක් පරිස්සමින් කතා බහ කරන්න. මාසයේ අග රැකියාවේ නව දියුණුවක් ප්‍රගතියක් හිමි වෙයි. විදේශගත වී රැකියා කරන අයට සතුරන්ගෙන් ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබගේ සතුරන් පිළිබඳව අවධානයෙන් ඉන්න. අන් අය කියන දේවල් විශ්වාස කරන්න යන්න එපා. එහෙම කළොත් ඔබට ප්‍රශ්න ඇති වෙයි. ව්‍යාපාර කරන අයට සාමාන්‍ය විදිහටම තියෙයි. ඔබ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන් ඉන්න හිතන කෙනෙක් නම් මාසයේ අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් වැළකී සිටින්න. එතනම් ඔබට ගොඩක් පාඩු අලාභයන් සිදු වෙන්නට පුළුවන්. ඉගෙන ගන්න අයට ගොඩක් සුබයි. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නට ලැබෙයි. විදේශගත වෙලා ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයටත් එම බලාපොරොත්තු ඉටු වෙයි. ගොඩක් කාර්යබහුල වෙයි. පවුලේ අයට ඔබව අවශ්‍ය වෙයි. නමුත් ඒ අය වෙනුවෙන් කාලය වෙන් කිරීමට නොහැකි වෙන නිසා පවුලේ අය සමග ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබ කොච්චර කාර්යබහුල වුණත් පවුලේ අය වෙනුවෙන් කරන්න ඕන වගකීම් ඉටු කරන්න. ඔබ පවුලේ අය වෙනුවෙන් අනිවාර්යෙන්ම කාලය වෙන් කරගන්නටත් උත්සාහ කරන්න. මාසයේ අග සියලුම ප්‍රශ්න දුරු වෙලා පවුලේ අය සමග ඔබ ගොඩාක් සතුටින් කාලය ගත කරයි. ඔබ හිතින් ආදරය කරන කෙනෙක් ඉන්නවා නම් ඔහුට හෝ ඇයට ආදරය ප්‍රකාශ කරන්න අසීමිත ගොඩාක් හොඳයි. ඔබ තනි කඩේක් නම් ඔබට ගොඩාක් හොඳ අවංක ලස්සන කෙනෙක් ලැබේ. ආදරවන්තයින් තේ මුල ටිකක් ප්‍රශ්න ඇති වෙන්නට ඉඩ තියෙනවා. නමුත් මැද ඉඳන් ඒ සියලුම ප්‍රශ්න දුරු වෙලා ඔබ දෙදෙනා හොඳින් එකිනෙකාව තේරුම් අරගෙන ගොඩක් සතුටින් කාලය ගත කරයි. ඔබ විවාහකයි නම් පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් ඒ ප්‍රශ්න වාද විවාද වලින් ඈත් වෙලා ඉන්න. එතකොට ඒ හැම ප්‍රශ්නයක්ම දුරු වෙයි. මාසයේ අග හැම ප්‍රශ්නයක්ම දුරු වෙලා ඔබ දෙදෙනා ආදරෙන් සමගින් ඉඳී. සමස්තයක් වශයෙන් බැලුවොත් කටක ලග්න හිමියන්ට ආසය සුබයි. සිංහ ලග්න. සිංහ ලග්න හිමියන් ඕනෑම කාර්යයක් කරන්න ආරම්භ කෙරුවට පස්සේ මොන බාධක ආවත් ඒ කාර්ය ගොඩක් සාර්ථකව නිම කරයි. එහෙනම් අපි බලමු සිංහ ලග්න හිමියන්ට 2020 මාසයේ සිදුවෙන ග්‍රහමාරු සමග ඔබගේ ලග්නයට කෙසේ බලපාවීද කියලා. ආර්ථිකයට සුබයි. වියදම් අධික වෙයි. නමුත් මේසේ ඔබගේ ආර්ථිකයට හොඳ නිසා ඒ වියදම් වෙන මුදල් වලට වඩා දෙගුණයක් ඔබට ලැබේ. ආගෙන් හරි ණය මුදලක් අරගෙන තියෙනවා නම් ඔබට ඒ ණය මුදල ඔවුන්ට ආපසු දෙන්නට ලැබේ. අනාගතයේ වෙනුවෙන් මුදල් තැන්පත් කිරීමටද වාසනාව හිමි වෙයි. නව දේපළ ලබා ගනී. කකුල් ආශ්‍රිත රෝග ඇති වෙන්නට පුළුවන් නිසා සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. ඔබගේ සෞඛ්‍යයට හොඳයි. සුව කරගන්න අපහසුවෙන් හිටිය ලෙඩ රෝග සුව කරගන්නට පුළුවන් වෙයි. විදේශගත වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අයට මේ මාසය ගොඩක් හොඳයි. උත්සාහ කෙරුවොත් ඒ බලාපොරොත්තු ඉටු කරගන්නට පුළුවන් වෙයි. රැකියාවේ ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ඔබට රැකියාවෙන් අයින් වෙන්නත් හිතෙන්න පුළුවන්. නමුත් අලුතෙන් රැකියාවක් ලැබෙනකම් ඔබ කරන රැකියාව නම් අත්හරින්නට එපා. එහෙම කළොත් ඔබට පසුතැවෙන්නට සිදු වෙයි. ව්‍යාපාර කරන අයට මාසය ගොඩක් හොඳයි. ව්‍යාපාරයේ නව දියුණුවක් ප්‍රගතියක් ලැබේ. අලුතින් ව්‍යාපාර ආරම්භ කරන්න හිතන් ඉන්න අයටත් මේ මාසයේ මැද ගොඩක් හොඳයි. නමුත් හවුල් ව්‍යාපාර කරන අයට ටිකක් බාධා ඇති වෙන්නට පුළුවන් සහ අලුතින් හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් වැළකී සිටින්න. නැත්නම් ඔබට පාඩු ඇති වෙන්න පුළුවන්. ඉගෙන ගන්න අයට පාඩම් කරන්න හිත දෙන එකක් නම් නැහැ. වෙනත් වෙනත් දේවල් වලට හිත යොමු වෙයි. ඒ නිසා අනාගතය ගැන හිතලා ගොඩක් අවධානයෙන් උනන්දුවෙන් ඔබගේ ඉගෙනීම් කටයුතු කරගෙන යන්න. මාසයේ අග ඒ තත්ත්වය මර්ධනය වෙලා යයි. අලුත් අලුත් විෂයන් ඉගෙන ගන්නට හිත යොමු වෙයි. ඒ ඉගෙන ගැනීම් කටයුතු සාර්ථක වෙයි. පවුලේ අය සමග සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව හිමි වෙයි. විනෝද චාරිකායයි. ධර්මයට නැඹුරු වෙයි. සමාජයේ ආදරය ගෞරවය හිමි වෙයි. ආදරවන්තින් අතර ප්‍රශ්න ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඔබ දෙදෙනා වෙන් වෙන්නුනත් පුළුවන්. ඒ නිසා ගොඩක් ඉවසන්න. වාද විවාද මගහරින්න.
අභිවෘතව ආදරෙන් කතා බහ කරලා එකිනෙකාව තේරුම් අරගෙන ඒ ප්‍රශ්න දුරු කරගන්න උත්සාහ ගන්න. උත්සාහ කෙරුවොත් ඔබට ඒ ප්‍රශ්න දුරු කර ගැනීමට පුළුවන් වෙයි. මාසේ මුල ගොඩක් සුබයි. ඔබගේ ජීවන සහකරු සහකාරිය ඔබ කරන සියලුම කාර්යයන් වලට සහය දෙයි. ඔබ දෙදෙනා අතර වාද විවාද ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් ඒ ප්‍රශ්න විසඳ ගන්න. මාසේ අග වෙද්දී ඒ ප්‍රශ්න දුර වෙලා යයි. සමස්තයක් ලෙස බැලුවොත් සිංහ ලග්න හිමියන්ට මේ ආසේ මිශ්‍ර ඵලදායකයි. කන්‍යා ලග්න හිමියන් නිතරම උත්සාහ කරන්නේ අන් අයට වඩා වෙනස් විදිහට ඉන්න. ඔවුන් අන් අයට වඩා කැපී පෙනෙන්නටත් උත්සාහ දරනවා. එයින් ඔවුන් සාර්ථක වෙනවා. එහෙනම් අපි බලමු කන්‍යා ලග්න හිමියන්ට 2020 සිදුවන ග්‍රහ මාරුත් සමගම ඔබගේ ලග්නයට කෙසේ බලපාවීද කියලා. ආර්ථිකයට සුබයි. ධනලාභ හිමි වෙයි. ආර්ථිකය තවත් ශක්තිමත් වෙයි. ඔබ කාගෙන් හරි ණය මුදලක් අරගෙන තිබෙනවා නම් එම ණය මුදලෙන් නිදහස් වෙන්නටත් අවස්ථාව හිමි වෙයි. නමුත් ඔබ මුදල් ණයට දීමින් වැළකී සිටින්න. නැත්නම් ඔබට ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඕනෑම කෙනෙක්ව විශ්වාස කරන්න කලින් සිය පාරක්වත් හිතන්න. සෞඛ්‍ය ගැන ගොඩාක් සැලකිලිමත් වෙන්න. හිතල ආහාර පාන ගැනීමෙන්ද පරිස්සම් වෙන්න. නැත්නම් සෙම් ආශ්‍රිත රෝග ඇති වෙන්නට පුළුවන්. රැකියා කරන ස්ථානයේ ඔබ වැඩ කරන තරමට ඔබට ගොඩක් හොඳ ප්‍රතිඵල ලබා ගන්නත් පුළුවන්. රැකියා කරන ස්ථානයේ අය සමග වාද විවාද වලට පැටලෙන්නට ඉඩ තිබෙන නිසා ඔවුන් සමග කතා බහ කරද්දී ටිකක් පරිස්සම් වෙන්න. මාසයේ අග රැකියාවේ නව දියුණුවක් ප්‍රගතියක් ලැබෙයි. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් කලබලයෙන් ඉගෙන ගැනීමේ කටයුතු කිරීමෙන් වැළකී සිටින්න. ඔබ ලියන කියන දේ ගොඩක් කල්පනාවෙන් හිමිහිට කරන්න. නැත්නම් ඔබට පස්තැවෙන්නට සිදුවේ. මාසයේ අග එම තත්ත්වයේ මර්ධනය වෙලා යයි. විදේශගත වීමට බලාපොරොත්තුෙන් ඉන්න අයට එම බලාපොරොත්තු ඉටු වෙයි. දෙමාපියන් සමග මතභේද නිසා ටිකක් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා හිතට පොඩි දුකක් ඇති වෙන්නත් පුළුවන්. නමුත් ඒ ප්‍රශ්න ටික වෙලාවකින් දුර වෙලා යයි. සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුර වෙලා යයි. ඔබ කරන සියලුම කාර්යයන් වලට සහෝදර සහෝදරියන්ගේ උත්සාහය ලැබෙයි. ධර්මයට නැඹුරු වෙයි. සමාජයේ ආදරය ගෞරවය හිමි වෙයි. විනෝද චාරිකා යයි. කල්‍යාණ මිතුරන්ගෙන් සහය ලැබෙයි. තනිකඩ අයට මාසයේ අග ගොඩක් බුද්ධිමත් හිත හොඳ කෙනෙක්ව ලැබෙයි. ආදරවන්තයින් අතර අනවශ්‍ය සැකයක් නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නට නම් පුළුවන්. ඔබ දෙදෙනා තරහ වෙලා වෙන් වෙන්නටත් ඉඩ තිබෙනවා. ඒ නිසා පළමුවෙන්ම ඔබ ආදරය කරන කෙනාව විශ්වාස කරන්න. අනිත් අය කියන දේවල් පොඩ්ඩක්වත් විශ්වාස කරන්න නම් එපා. ඔබ ආදරය කරන කෙනාව තේරුම් අරගෙන ඔහුට හෝ ඇයටත් ඔබ ගැන තේරුම් කරලා දෙන්න. විවෘතව ආදරයෙන් කතා බහ කරලා එම ප්‍රශ්න විසඳ ගන්න උත්සාහ කරන්න. එතකොට ඔබට පුළුවන් ඕනෑම ප්‍රශ්නයක් දුරු කරගන්න. විවාහක අය අතර මාසයේ අග පොඩි ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒ ප්‍රශ්න හැම එකක්ම දුරු වෙලා ඔබ දෙදෙනාට ගොඩක් සතුටින් සමගින් කාලය ගත කිරීමටද පුළුවන්. විනෝද චාරිකා යයි. ඔබ කරන සියලුම කාර්යයන් වලට ඔබගේ ජීවන සහකරු සහකාරියකින් ගොඩක් සහය ලැබෙයි. එයින් ඔබගේ ආදරය බැඳීම ගොඩක් ශක්තිමත් වෙයි. සමස්තයක් වශයෙන් බැලුවොත් කන්‍යා ලග්න හිමියන්ට මේ මාසේ ගොඩක් සුබයි. තුලා ලග්නය. තුලා ලග්න හිමියන්ට ඕනෑම කෙනෙක්ව තමන් කෙරෙහි ආකර්ෂණය කර ගන්නට හැකියාවක් තිබෙනවා. ඔවුන්ගේ කතා බහින් ඕනෑම කාර්යයක් කරගන්නත් ගොඩාක් දක්ෂයි. එහෙනම් අපි බලමු තුලා ලග්න හිමියන්ට 2020 සිදුවන ග්‍රහ මාරුත් සමගම ඔබගේ ලග්නයට කෙසේ බලපාවීද කියලා. ආර්ථිකයට සුබයි. ධනලාභ හිමි වෙයි. නමුත් ඉඳම් ටිකක් අධික වෙයි. මුදල් ණයට දීමෙන් වැළකී සිටින්න. නැත්නම් ඔබට ආර්ථික අපහසුතා වුණත් ඇති වෙන්නට පුළුවන්. මාසයේ මැද වෙද්දී ඒ ප්‍රශ්න ටිකෙන් ටික වර්ධනය වෙලා යයි. සෞඛ්‍ය ගැන සැලකිලිමත් වෙන්න. බෙල්ලේ සහ පපු ආශ්‍රිත රෝග ඇති වෙන්නට පුළුවන්. ඔබට දැනටමත් බෙල්ල සහ පපුව ආශ්‍රිත රෝග තියෙන කෙනෙක් නම් ගොඩක් පරිස්සම් වෙන්න. ඔබ විදේශගත වෙන්න උත්සාහ කරලා ඒ අසාර්ථක වුණු කෙනෙක් නම් නැවත උත්සාහ කරන්න. ඔබගේ උත්සාහයන් අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි.
ධර්මයට නැඹුරු වෙයි. සමාජයේ ප්‍රශංසා හිමි වෙයි. මේ ඔබට ගොඩාක් කාර්යබහුල වෙයි. රැකියා කරන අයට රැකියා කියා කරන ස්ථානයේ අය ඔබව අනවශ්‍ය ප්‍රශ්න වලට පටලවන්නට පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව ටිකක් සැලකිලිමත් වන්න. ටිකක් ප්‍රශ්න ඇති වෙයි. ඔබට රැකියාවෙන් අයින් වෙන්නටත් හිතේ. නමුත් ඒ වගේ දෙයක් කරන්න එපා. මොකද මාසයේ අග ඒ සියලුම ප්‍රශ්න නැති වෙලා ඔබගේ නිර්දෝෂීභාවය ඔප්පු වෙයි. ඊට පස්සේ ඔබගේ රැකියාවේ උසස් වීමක් ලැබෙන්නටත් ඉඩ තිබෙනවා. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් කල්පනාවෙන් රැකියාවේ වැඩ කටයුතු කරගෙන ඉන්න. අලුතින් රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න අයට මේ මාසය ගොඩක් හොඳයි. ඔබට ඔබ බලාපොරොත්තුෙන් හිටියා වගේම හොඳ රැකියාවක් ලැබේ. රැකියා කරන අයට ගොඩක් හොඳයි. ව්‍යාපාර කරන අයට නව දියුණුවක් ප්‍රගතියක් ලැබේ. හවුල් ව්‍යාපාර කරන අය වාද විවාද වාදවලින් ඈත් වෙලා ඉන්න. නැත්නම් ඔබට ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඉගෙන ගන්න අයට මෙම මාසය ගොඩක් හොඳයි. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නට ලැබේ. විදේශගත වෙලා ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න අයටත් එම බලාපොරොත්තු ඉටු වේ. ඔබගේ පවුලේ අය වෙනුවෙන් ටික වේලාවක් හරි වෙන් කරගන්න. එතකොට ඒ ප්‍රශ්න දුර වෙලා යයි. සහෝදර සහෝදරියන්ගෙන් සහාය ලැබේ. විනෝද චාරිකායයි. ආදරවන්තයින් මේ මාසය ගොඩක් සුබයි. නිතර නිතර මුණ ගැහෙන්නට ලැබේ. තෑගි භෝගද ලැබේ. සතුටින් ගොඩක් කාලය ගත කරන්නටද ලැබේ. ඔබ ආදරය කරන කෙනාව ඔබගේ දෙමාපියන්ට මුණගැසවන්නට මෙම මාසයේ මුල ගොඩක් හොඳයි. මාසයේ මුල පොඩි පොඩි ප්‍රශ්න තිබෙන්නත් පුළුවන්. නමුත් මාසයේ මැද ඒ ප්‍රශ්න නැති වෙලා ඔබ දෙදෙනා වෙනදාටත් වඩා ගොඩක් සතුටින් සමගින් කාලය ගත කරයි. ඔබ දෙදෙනාගේ ආදරයේ බැඳීම ගොඩක් ශක්තිමත් වෙයි. සමස්තයක් වශයෙන් බැලුවොත් තුලා ලග්න හිමියන්ට මේ එල් මාසය ගොඩක් සුබයි. වෘශ්චික ලග්න. වෘශ්චික ලග්න හිමියන් දෙයක් කරන්න හිතුවොත් ඔවුන් ඒ දේ කරලමයි නවතින්නේ සහ ඔබ ඔබගේ අරමුණු සාර්ථක කරගන්නට ඕනෑම කැපවීමක් කරනවා. එහෙනම් අපි බලමු වෘශ්චික ලග්න හිමියන්ට 2026 සිදුවන ග්‍රහ මාරුත් සමගම ඔබගේ ලග්නයට කෙසේ බලපාවීද කියලා. ආර්ථිකයට සුබයි. ආර්ථිකය ගොඩක් ශක්තිමත් වෙයි. ධනලාභ හිමි වේ. දියුණු වෙන්න කරන සියලුම කාර්යයන් සාර්ථක වේ. අනවශ්‍ය වියදම්ද අඩුවේ. ඒ නිසා ඔබගේ අනාගතය වෙනුවෙන් මුදල් ඉතුරු කර ගැනීමට අවස්ථාව ලැබේ. ඒ ගැනත් සැලකිලිමත් වෙන්න. සීතල ආහාර පාන ගැනීමෙන්ද ගොඩක් පරිස්සම් වෙන්න. උණෙහිම් බිලිස්සාව කැස්ස වැනි ලිඩ රෝග ඇති වෙන්නට පුළුවන්. ගොඩක් ලිඩ රෝග සුව කරගන්නට හැකියාව ලැබේ. රැකියා කරන අයට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන්නට වේ. ඔබගේ රැකියාවේ නව දියුණුවක් ප්‍රගතියක් ලැබේ. ඔබ රජයේ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට මේ මාසය ගොඩක් හොඳයි. උසස් වීම් ලැබේ. ඔබ අලුතින් රැකියාවක් හොයන කෙනෙක් ඔබට ඔබ බලාපොරොත්තු වුණාටත් වඩා හොඳ රැකියාවක් ලැබේ. විදේශගත රැකියා කරන අයට මේ මාසය ගොඩක් සුබයි. ඔබගේ සියලුම සිතුම් පැතුම් ඉටු කරගන්නටද අවස්ථාව ලැබේ. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබගේ මිතුරන් නිසා ඉගෙනීමේ කටයුතු වලට බාධා ඇති වෙන්නට පුළුවන්. ඔබට පාඩම් කරන්නටත් හිතද එකක් නම් නැහැ. නමුත් ඔබ ගොඩක් කල්පනාවෙන් උනන්දුවෙන් ඔබගේ ඉගෙන ගැනීමේ වැඩ කටයුතු කෙරුවොත් ඔබට ඔබගේ ඉගෙනීමේ සියලුම වැඩ කටයුතු සාර්ථක කරගන්නට පුළුවන්. මේ මාසයේ මුල ඔබ පවුලේ අය සමග ගොඩක් සතුටින් සමගියෙන් කාලය ගත කරයි. පවුලේ අය සමග වාද විවාද ප්‍රශ්න ඇති වෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් ඒ වාද විවාද මගහැරලා ඉන්න. නැත්නම් ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. සහෝදර සහෝදරියන් අතර ප්‍රශ්න ඇති වෙන්නත් පුළුවන්. නමුත් මාසයේ අග ඒ සියලුම ප්‍රශ්න දුර වෙලා යයි. ඔබ තනිකඩයෙක් නම් ඔබට ගොඩක් හොඳ ලස්සන කඩවසම් කෙනෙක්ව මුණ ගැහේ. ප්‍රමාද නොවි ඔහුට හෝ ඇයට ආදරය ප්‍රකාශ කරන්න. නැත්නම් ඔබට පසුතැවෙන්නට සිදුවේ. ආදරවන්තයට මේ දේ ගොඩක් සුබයි. නිතර නිතර මුණ ගැහෙන්නටද ලැබේ. වෙනදාටත් වඩා ගොඩක් සතුටින් කාලය ගත කරයි. ඔබගේ ආදරයේ බැඳීම් ගොඩක් ශක්තිමත් වෙයි. ඔබ ආදරය කරන කෙනාව ඔබගේ දෙමාපියන්ට මුණගැසවන්නත් මේ මාසය ගොඩක් සුබයි. ඔබ ආදරය කරන කෙනාට ඔබගේ දෙමාපියන් අකමැත්තෙන් ඉන්නවා නම් නැවත කැමති කරවගන්නත් උත්සාහ කරන්න. ඔවුන් කැමති වෙයි. ඔබ දෙදෙනා අතර ප්‍රශ්න ඇති වුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුර වෙලා යයි.
සමස්තයක් වශයෙන් බැලුවොත් වෘශ්චික ලග්න හිමියන්ට මේ මාසය ගොඩක් සුබයි. ධනු ලග්නය. ධනු ලග්න හිමියන් ගොඩක් නිදහසේ ඉන්න ප්‍රියකරන අය වේ. ඔවුන්ගේ බුද්ධියෙන් ඕනෑම කාර්යයක් සාර්ථකව ඉටු කර ගන්නවා. එහෙනම් අපි බලමු ධනු ලග්න හිමියන්ට 2020 සිදුවෙන ග්‍රහ මාරුත් සමගම ඔබට ඒ කෙසේ බලපාවීද කියලා. ආර්ථිකයට සුබයි. වියදම් ටිකක් අධික වෙයි. නමුත් ග්‍රහ මාරුවෙන් පස්සේ ඒ අනවශ්‍ය වියදම් අඩු වෙලා ධනලාභ හිමි වේ. අලුතෙන් දේපල ලබා ගන්න මේ මාසයේ ගොඩක් සුබයි. දුරගමන් සහ කෙටි ගමන් යන්නට ලැබේ. එයින්ද ඔබට ධනලාභ හිමි වේ. ආහාර පාන වලින් පරිස්සම් වෙන්න. සීතල ආහාර පාන ගනිද්දී ගොඩක් පරිස්සම් වෙන්න. පුංචි අසනීප තත්ත්වයක් උනත් ඇති වුණොත් බෙහෙත් ගන්න. නැත්නම් ඔබගේ රෝග තත්ත්වය වැඩි වෙන්න උනත් පුළුවන්. මානසික පීඩා ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒ මාසයේ අග වෙති නැති වෙලා යයි. රැකියා කරන අයට ගොඩක් සුබයි. උසස් වීම ලැබේ. හැම අභියෝගයක්ම සාර්ථකව ජයගනී. මිතුරන්ගෙන් සහාය ලැබේ. රජයේ රැකියා කරන අයට මේ මාසයේ ගොඩක් සුබයි. රැකියාවේ නව දියුණුවක් ප්‍රගතියක් ලැබේ. අලුතින් රැකියාවක් බලාපොරොත්තුවින් ඉන්න අයටත් ගොඩක් හොඳ රැකියාවක් හිමි වේ. ව්‍යාපාර කටයුතු කරන අයට සුබයි. ඔබ හවුල් ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබට ධනලාභ හිමි වේ. ඔබට අලුතින් හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් මේ මාසයේ ගොඩක් සුබයි. ඉගෙන ගන්න කෙනෙක් නම් ඔබේ ඉගෙනීම් වෙනුවෙන් මහන්සි වෙන තරමට ඔබට ගොඩක් හොඳ ප්‍රතිඵල ලැබේ. විදේශගත වෙලා ඉගෙන ගන්න බලාපොරොත්තුවින් ඉන්න කෙනෙක් නම් මේ මුල් සතියේ එම බලාපොරොත්තු ඉටු වේ. පවුලේ අය සමග අනවශ්‍ය දේවල් නිසා ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ටිකක් තරහ යන ගතියක් ඇති වේ. තරහව පාලනය කරගන්න උත්සාහ කරන්න. මාසයේ මැද වෙද්දී ඒ ප්‍රශ්න දුර වෙලා යයි. ඔබ පවුල සමග වෙනදා වගේම ගොඩක් ආදරයෙන් සමගින් ඉඳී. විනෝද චාරිකා යයි. ධර්මයට නැඹුරු වේ. සමාජයෙන් ආදරය ගෞරවය හිමි වෙයි. සහෝදර සහෝදරියන් සමග ප්‍රශ්න තිබුණා නම් ඒ ප්‍රශ්න සියල්ලක්ම පහේ දුර වෙලා යයි. ඔබ විදේශගත වෙලා ඉන්න කෙනෙක් නම් ඔබට මේ මාසේ ගොඩක් සුබයි. ඔබගේ සියලු ප්‍රශ්නවලට යම් තාක් දුරට සහනයක් ලැබේ. ඔබ තනිකඩයෙක් නම් ඔබට ගොඩක් හොඳ ලස්සන ඔබ බලාපොරොත්තු වෙන විදිහම කෙනෙක් ලැබේ. ඔබ ආදරයෙන් රැවටිලා දුක් පීඩා විඳින කෙනෙක් නම් ඔබට අවංකව ආදරය කරන කෙනෙක් මුණගැහේ. ආදරවන්තයින්ට මේ මාසේ ගොඩක් සුබයි. නිතර නිතර මුණගැහෙන්නට ලැබේ. තෑගි භෝග හිමි වෙයි. ගොඩක් ආදරෙන් සමගියෙන් කාලය ගත කරන්නටත් ලැබේ. ඔබ දෙදෙනාගේ ආදර බැඳීම ශක්තිමත් වෙයි. විවාහක අය අතර අනවශ්‍ය ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. නමුත් මාසයේ අග වෙද්දී ඒ ප්‍රශ්න දුර වෙලා ඔබ දෙදෙනා වෙනදා වගේම ආදරෙන් ඉඳී. සමස්තයක් වශයෙන් බැලුවොත් ධනු ලග්න හිමියන්ට මේ මාසේ සුබයි. මකර ලග්නය. මකර ලග්න හිමියන් ගොඩක් උත්සාහවන්තයි. ඒ නිසා ඔවුන් කරන සියලුම කාර්යයන් සාර්ථක වෙනවා. එහෙනම් අපි බලමු මකර ලග්න හිමියන්ට සිදුවන ග්‍රහ මාරුත් සමගම ඔබගේ ලග්නයට ඒ කෙසේ බලපාවීද කියලා. මාසයේ මුල ආර්ථිකයට සුබයි. ඔබට වියදම් ටිකක් අධික වේ. ඒ නිසා මුදල් ණයට දීමෙන් වැළකී සිටින්න. නැත්නම් ඔබට ආර්ථික අපහසුතා ඇති වෙන්නට පුළුවන්. පසුව එම අපහසුතා නැති වෙලා යයි. ඉන්පසුව ආර්ථිකයට සුබයි. හදිසි ධනලාභ හිමි වේ. නමුත් මුදල් පරිස්සමින් පරිහරණය කරන්නත් අමතක කරන්න නම් එපා. සතිය මුල රියපදවති ගොඩක් පරිස්සම් වෙන්න. නැතිනම් හදිසි රිය අනතුරු ඇතිවෙන්නට ඉඩ තිබෙනවා. උණ සෙම් ප්‍රතිශ්‍යාව වැනි ලෙඩ රෝගත් ඔබට ඇතිවෙන්නට පුළුවන් නිසා සෞඛ්‍ය ගැනත් ගොඩක් සැලකිලිමත් වෙන්න. ආහාර පාන ගනිද්දී ගොඩක් පරිස්සම් වෙන්න. රැකියා කරන අයට රැකියා කරන ස්ථානයේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිවෙන්නට පුළුවන්. ඒ සියලුම ප්‍රශ්න දුර වෙලා ඔබ රැකියා කරන ස්ථානයේ ඔබට නව දියුණුවක් ප්‍රගතියක් ලැබේ. මිතුරන්ගෙන්ද සහාය ලැබේ. ඔබ විදේශගත වෙලා රැකියා කරන කෙනෙක් නම් මාසයේ මැද ඔබට ගොඩක් සුබයි. ධනලාභ හිමි වේ. ඔබ අලුතින් රැකියාවක් කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් සතියේ මැද ඔබගේ බලාපොරොත්තු වුණු විදිහටම හොඳ රැකියාවක් ලැබේ.
ව්‍යාපාර කරන අයටත් මේ මාසය ගොඩක් සුබයි. ධනලාභ හිමි වේ. ඔබ අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන ඉන්නේ කෙනෙක් නම් මාසයේ අග ගොඩක් සුබයි. ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙන ඉන්නේ කෙනෙක් නම් ඔබ උත්සාහ කෙරුවොත් ඒ සාර්ථක කර ගැනීමට පුළුවන්. ඉගෙන ගන්න අයට මානසික පීඩා නිසා ඉගෙන ගන්න හිත දෙන එකක් නම් නැහැ. නමුත් මාසයේ මැද සිට ඉගෙන ගන්න අයට ගොඩක් සුබයි. අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නට ලැබේ සහ ඔබගේ සියලුම ඉගෙනීමේ කටයුතු සාර්ථක වේ. පිටස්තර අය නිසා පවුලේ අය අතර ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ඒ නිසා පිටස්තර අය කියන දේවල් විශ්වාස කිරීමෙන් වැළකී සිටින්න. එතකොට එම සියලුම ප්‍රශ්න නැති වෙලා යයි. ඔබගේ සියලුම කාර්යයන් වලට සහෝදර සහෝදරියන්ගෙන් සහාය ලැබේ. ඔබ තනිකඩයෙක් නම් මේ මාසයේ අග ඔබට ගොඩක් හොඳ බුද්ධිමත් කෙනෙක්ව මුණගැහේ. ප්‍රමාද නොවි ආදරය ප්‍රකාශ කරන්න. නැත්නම් ඔබට පසුතැවෙන්නට සිදු වේ. ආදරවන්තින් අතර මාසයේ මුල ප්‍රශ්න ඇති වේ. හැම ප්‍රශ්නයක්ම දුරු වෙලා ඔබ දෙදෙනා ගොඩක් ආදරෙන් කාලය ගත කරත්. තෑගි භෝග හිමි වේ. විවාහකීන් අතර ප්‍රශ්න ඇති වෙන්නට පුළුවන්. ටිකක් තරහ එන ගතියක් එයි. නමුත් ඒ පාලනය කරගෙන ඉවසීමෙන් ඉන්න. මාසයේ අග ඒ හැම ප්‍රශ්නයක්ම දුරු වෙලා යයි. ඉන්පසු ඔබ දෙදෙනා වෙනදාටත් වඩා ආදරෙන් සමගියෙන් සිටි. සමස්තයක් වශයෙන් බැලුවොත් මකර ලග්න හිමියන්ට මේ මාසයේ මිශ්‍ර ඵලදායකයි. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමියන් යම් තීරණයක් ගත්තොත් ඒ කවුරුන් වෙනුවෙන්වත් වෙනස් කරන්නේ නම් නැහැ. මොකද ඕනෑම තීරණයක් ගන්න ගොඩක් හිතලා මතලා. එහෙනම් අපි බලමු කුම්භ ලග්න හිමියන්ට ඔබගේ ලග්නයට ඒ කෙසේ බලපාවීද කියලා. ආර්ථිකය සාමාන්‍ය විදිහටම තියේ. නමුත් වියදම් ගොඩක් අධික වේ. ඒ නිසා ගොඩක් පරිස්සමෙන් මුදල් පරිහරණය කරන්න. මුදල් ණයට දීමෙන්ද වැළකී සිටින්න. නැත්නම් ඔබට එම ණය මුදල් ආපසු ලැබෙන එකක් නම් නැහැ. කිසියම් වූ දෙයක් මිලදී ගන්න විටත් දෙවතාවක්වත් හිතන්න. ඒ දේ ඔබට දැන්ම අවශ්‍යයිද කියලා. නැත්නම් ඔබ ඒ මේ මාසෙන් පස්සේ මිලදී ගන්න. අවශ්‍ය දේවල් පමණක් මිලදී ගන්න. එතකොට ඔබට ආර්ථික අපහසුතා ඇතිවෙන එකක් නැහැ. බඩ සහ කකුල් ආශ්‍රිත රෝග ඇතිවෙන්නට පුළුවන්. ඔබ දැනටමත් බඩ සහ කකුල් ආශ්‍රිත ලෙඩ රෝගවලින් පීඩා විඳින කෙනෙක් නම් සෞඛ්‍ය ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න. හදිසි තුවාල ඇතිවෙන්නටත් පුළුවන්. ඒ නිසා රියපදවන විට ගොඩක් පරිස්සම් වෙන්න. රැකියා කරන අයට ගොඩක් සුබයි. ඔබ රැකියා කරන ස්ථානයේ ප්‍රශ්න තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුරු වෙලා යයි. උසස් වීම හිමි වේ. රැකියාවේ නව දියුණුවක් දක්නට ලැබේ. අලුතෙන් රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන ඉන්න අයට මේ මාසයේ ගොඩක් හොඳ රැකියාවක් ලැබේ. ව්‍යාපාර කරන අයට සුබයි. නව ව්‍යාපාරවල දියුණුවක් දක්නට ලැබේ. නමුත් ඔබ අලුතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන ඉන්න කෙනෙක් නම් මේ මාසයේ අලුතින් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් වැළකී සිටින්න. නැත්නම් ඔබට පාඩු අලාභහානි ඇති වෙන්නට පුළුවන්. දුර ගමන් සහ කෙටි ගමන් යන්නට සිදු වේ. ඕනෑම කෙනෙක් සමග කතා බහ කරන විට ගොඩක් පරිස්සමින් කතා බහ කරන්න. නැත්නම් ඔබට එයින් ප්‍රශ්න ඇති වෙන්නට ඉඩ තිබෙනවා. වාද විවාද වලින්ද ඈත් වෙලා ඉන්න. ඔබ ඉගෙන ගන්න කෙනෙක් නම් අලුත් අලුත් දේවල් ඉගෙන ගන්නට හිතේ. ඔබ ඉගෙන ගන්න ඕනෑම දෙයක් ඔබට ඉක්මනින්ම මතක හිටිනවා. ඒ නිසා මේ මාසේ ඔබගේ සියලුම ඉගෙන ගැනීමේ කටයුතු වලට සාර්ථකත්වයක් හිමි වේ. ඔබ විදේශගත වෙලා ඉගෙන ගන්න උත්සාහ කරන කෙනෙක් නම් ඔබගේ සියලු උත්සාහයන් සාර්ථක වේ. පවුලේ අය සමග මතභේද වාද විවාද ඇති වෙන්නට පුළුවන්. ඒ සියලුම ප්‍රශ්න ටිකෙන් ටික දුරු වෙලා ඔබට පවුල අය සමග වෙනදා වගේම සතුටින් සමගියෙන් කාලය ගත කරන්නට ලැබේ. ඔබ තවමත් අවිවාහක කෙනෙක් නම් ඔබට ගොඩක් හොඳ මංගල යෝජනා එයි. ඔබ තනිකඩයි නම් ඔබට ගොඩක් හොඳ අවංක කෙනෙක් ලැබේ. ආදරවන්තයින්ට මේ මාසයේ ගොඩක් සුබයි. නිතර නිතර මුණගැහෙන්නට ලැබේ. එයින් ඔබ දෙදෙනාට ඔබ දෙදෙනාව තව තවත් තේරුම් ගන්නට අවස්ථාවක් ලැබේ. ඒ නිසා ආදරය බැඳීම් ගොඩක් ශක්තිමත් වේ. විවාහකීන්ට මේ මාසයේ ගොඩක් සුබයි. විනෝද ගමන් යයි. ඔබ දෙදෙනා ගොඩක් සතුටින් කාලය ගත කරයි. සමස්තයක් වශයෙන් බැලුවොත් කුම්භ ලග්න හිමියන්ට මේ මාසයේ මිශ්‍ර ඵලදායකයි. Storybox Audio.
මීන ලග්නය. මීන ලග්න හිමියන් ගොඩක් බුද්ධිමත්. ඒ වගේම ඔවුන් ගොඩක් සංවේදී. ඒ නිසා ඔවුන් තමන්ගේ අය වෙනුවෙන් දෙයක් කරන්න දෙවරක්වත් හිතන්නේ නැහැ. එහෙනම් අපි බලමු මීන ලග්න හිමියන්ගේ සිදුවෙන ග්‍රහ මාරුවත් සමග ඔබගේ ලග්නයට ඒ කෙසේ බලපාවීද කියලා. ආර්ථිකයට සුබයි. වියදම් ටිකක් අධික වේ. ඒ නිසා මුදල් ණයට දීමෙන් වැළකී සිටින්න. නැත්නම් ඔබට ආර්ථික අපහසුතා ඇති වෙන්නට පුළුවන්. ඔබගේ ආර්ථිකය නැවත ශක්තිමත් වේ. අනවශ්‍ය වියදම් ඇති වෙන එකක් නැහැ. හදිසි ධනලාභ හිමි වේ. නමුත් පරිස්සමින් මුදල් පරිහරණය කරන්නටත් අමතක කරන්න නම් එපා. කකුල් ඇස් ආශ්‍රිත රෝග ඇති වෙන්නට පුළුවන් නිසා ඒ ගැන සැලකිලිමත් වන්න. ඔබ දැනටමත් කකුල් සහ ඇස් ආශ්‍රිත රෝගවලින් පිරෙන කෙනෙක් නම් ගොඩක් පරිස්සම් වෙන්න. සෙම් ආශ්‍රිත රෝග ඇති වෙන්නට පුළුවන් නිසා ආහාර පාන ගැනීමේදී ඒ පිළිබඳ කල්පනාකාරී වන්න. පුංචි අසනීප තත්වයකදී පවා ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර ගන්නත් අමතක කරන්නට එපා. නැත්නම් ඔබගේ රෝගී තත්ත්වය වැඩි වෙන්නට පුළුවන්. රැකියා කරන අයට මේ මාසය ගොඩක් සුබයි. රැකියාවේ නව දියුණුවක් ලැබේ. ටිකක් තරහ යන ගතියක් ඇති වෙන්නට පුළුවන්. නමුත් ඒ තරහ යන ගතිය ඔබ පාලනය කරගෙන ඔබගේ රැකියාවේ වැඩ කටයුතු කරගෙන යන්න. මොකද ඒ තරහ යන ගතිය එන්නේ බුධ ග්‍රහ මාරුව නිසායි. තරහ යන ගතිය මාසයේ අග වෙද්දී නැති වෙලා යයි. ව්‍යාපාර කරන අයට සාමාන්‍ය විදිහටම තියේ. ව්‍යාපාර ආරම්භ කරන්න හිතන් ඉන්න කෙනෙක් නම් මෙම මාසයේ අලුතෙන් ව්‍යාපාර ආරම්භ කිරීමෙන් වැළකී සිටින්න. ඉගෙන ගන්න අයට පාඩම් කරන්නට හිත දෙන එකක් නැහැ. හැම දෙයක්ම දුර වෙලා යයි. ඔබ ගොඩක් උත්සාහයෙන් උනන්දුවෙන් ඔබගේ ඉගෙනීමේ කටයුතු කරගෙන ඉන්නවා නම් එයින් ඔබට ගොඩක් හොඳ ප්‍රතිඵලයක් ලැබේ. ඔබ විදේශගත වෙලා ඉගෙන ගන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් මේ මාසේ උත්සාහ කරන්න. එතකොට ඔබගේ උත්සාහය සාර්ථක වේ. ගොඩක් කාර්යබහුල වෙන මාසයක් වේ. පවුලේ අය සමග ගොඩක් සතුටින් සමගියෙන් කාලය ගත කරයි. සහෝදර සහෝදරයන් අතර ප්‍රශ්න තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න දුර වෙලා යයි. ආදරවන්තයින් අතර අනවශ්‍ය සැකයක් නිසා ගොඩක් ප්‍රශ්න ඇති වෙන්නටත් ඉඩ තිබෙනවා. ඔබ දෙදෙනා වෙන් වෙන්න උනත් පුළුවන්. ඒ නිසා ගොඩක් ඉවසීමෙන් විවෘතව කතා බහ කරලා ඒ අනවශ්‍ය ප්‍රශ්න දුරු කර ගැනීමට උත්සාහ කරන්න. ඔබ උත්සාහ කෙරුවොත් ඒ ප්‍රශ්න දුර වෙලා යයි. විවාහකයින්ටත් මේ මාසේ ගොඩක් සුබයි. ඔබ දෙදෙනා අතර ප්‍රශ්න ඇති වෙලා තිබුණා නම් ඒ සියලුම ප්‍රශ්න නැති වෙලා යයි. ඉන්පසු ඔබ දෙදෙනා වෙනදාටත් වඩා ගොඩක් ආදරයෙන් ඉඳී. සමස්තයක් වශයෙන් බැලුවොත් මීන ලග්න හිමියන්ට මේ මාසේ මිශ්‍ර ඵලදායකයි.